අපි සිත ඇති වෙන ආකාරය මොකක්ද කියන එක තේරුම් කරගත්තේ. ද සිත ඇති වෙන්න අංග තුනක් අවශ්‍යයි කියන එක අපි අඳුරගත්තා. අභ්‍යන්තර ආයතනය ප්‍රසාද ගතියෙන් යුක්ත වෙන්න ඕනේ. ප්‍රසාද ගතියෙන් යුක්තයි කියලා කිව්ව එක ඒ ආයතනය. ඒතර ඒ ප්‍රසාද ගතියෙන් යුක්ත ආයතනයට බාහිරෙන් අරමුණ ලැබෙන්න ඕන. විඥාණය එකතු වෙන්න ඕන. එතකොට මේ විඥානය කියන එක ගැන අපි ගැඹුරින් තේරුම් කර ගන්නට වෙනවා. මොකක්ද මේ විඥානය කියන්නේ? විඥානය කියන්නේ දෙයක් නෙවෙයි. එක පට වියාපෝ තේජෝ වලින් සකස් වෙච්ච එකකුත් නෙවෙයි. ඒත් විඥාන ධාතුව කියලා නමුත් කියනවා. හැබැයි විඥාන ධාතුව වුණාට ඒක පටවි ධාතුව, ආපෝ ධාතුව වගේ ස්වභාවයක්ම තමයි. හැබැයි ඒ ක්‍රියාකාරීත්වයට වඩා වෙනස් එකක්. දැන් පටවි ධාතුවේ ක්‍රියාකාරීත්වය අපි ඊ අඳුරගත්තා. කළු බව, සිඳු බව, බර සැහැල්ලු බව, කර්කශ මුදු බව ආදී ක්‍රියාකාරීත්වය තමයි පටවි කියන්නේ. ආපෝ ධාතුව කිව්වා එක්වීම, වෙන්වීම, තෙරපි, ඊළඟට ඒක ඇලීම, වැගිරීම ආදී ක්‍රියාකාරීත්ව ස්වභාවයට කිව්වා ආපෝ ගතිය. තේජෝ ගතිය කිව්වා නැත්නම් තේජෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය තමයි රස්නේ, සීතල ඇති කිරීම. ආන් මේ වගේ විඥාන ධාතුව ගත්තාම විඥාන ධාතුව කියන්නේ මොකද්ද? ක්‍රියාකාරීත්වය. එතකොට මේ විඥාන ක්‍රියාකාරීත්වය තමයි සිත් සකස් කිරීම කියන වැඩේ සිද්ධ වෙන්නේ. එතකොට මේ විඥානය තුළ ක්‍රියාකාරීත්වයන් 52ක් තියෙනවා. මේ 52 තමයි චෛතසික කියලා ධර්මයේ තුල කියන්නේ. මේ චෛතසික කියලා කියන්නේ ඔක්කොම මොනවාද? එතකොට ක්‍රියාකාරීත්වය. ඒ ක්‍රියාකාරීත්ව 52ක එකතුවක තමයි විඥාන කියලා කියන්නේ. දැන් රළු බව, සින්දු බව, බර සැහැල්ලු කියන මේ ක්‍රියාකාරීත්වයන් වලට තමයි අපි පටවි කියලා පොදුවේ නමක් කියන්නේ. එතකොට එක්වීම, වෙන්වීම, ඇලීම, වැගිරීම ආදී ක්‍රියාත්මක භාවයන්ගේ ස්වභාවයකට අපි කියනවා ආපෝ ධාතු. රස්නේ, සීතල කියන මේ ක්‍රියාත්මක භාවයට අපි කියනවා තේජෝ ධාතුව කියලා. ආන් ඒ වගේ මේ චෛතසික 52ක්, එහෙම නැත්නම් ක්‍රියාකාරීත්ව 52ක් තියෙනවා මේ විඥාණය තුළ. ඒකට විඥාණය කියලා පොදුවේ ඒතර සාමාන්‍ය ලෝකයේ පණ කියලා ඔකට කියනවා. එච්චරයි. බුදුහාමුදුරුවෝ තමයි මේ විඥාන කියන ධර්මතාවය පැහැදිලි කරේ. බුදුහාමුදුරුවෝ හැර වෙන කිසිම කෙනෙක්ට තනියෙන් ඒක තේරෙන්නේ නැහැ. මේ කියන කාරණාවන් අපිට ඒකාන්ත වශයෙන් ශ්‍රද්ධාවෙන් පිළිගන්න සිදු වෙනවාමයි. කිසිම කෙනෙක්ට මේක හොයන්න පුළුවන් එකක් නෙවෙයි. දැන් පටවිය හොයන්න බෑ කියලා මම ඊයේ කිව්වනේ. ආපෝ කෙනෙක් හොයන්නත් බෑ. එතකොට ඒ වගේ ක්‍රියාකාරීත්වය විතරයි අපි හොයන්නේ. පටවිය තියෙනවා නම් ඒතර රළු බවක්, සිඳු බවක් තියෙනවා කියලා අපිට බැල්ලේ. ඒ වගේ තමයි විඥාන කියන එකත් කාටවත් තනියෙන් හොයන්න බෑ. එතකොට ආන් ඒ නිසා මේ සියලුම එක ධර්මතාවයන්, පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජාව කියන ඒවා තනි තනියෙන් කවදාවත් හොයන්න බෑ. ඒක විඥාන කියන එකත් තනියෙන් කිසිදු ආකාරයක හොයන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට විඥානේ ක්‍රියාත්මක වෙන අවස්ථාවේ තමයි ඔය සිත කියන එක එහෙම නැත්නම් දැනීම සකස් වෙන්නේ. ඒ වෙලෙට විතරක් අපිට විඥානේ ක්‍රියාත්මක තත්ත්වය නැත්තම් තේරෙන්නේ. ඒතර නිර්වාණය කියන தත්ත්වෙට ගියන් පස්සේ විඥාන ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් අක්‍රිය වෙච්ච අවස්ථාව තමයි නිවන කියන්නේ. ඊට පස්සේ ඒක හොයන්න විදියක් නැහැ. ඒතර පටවි ආපෝ තේජෝ වායෝ වෙන් වුණාගෙන් පස්සේ හොයන්න පුළුවන්ද? හොයන්න බෑ. ඊයේ අපි අඳුරගත්තා නේද? ආන් ඒ වගේ තමයි විඥානය කියන එකත් මේ රූපත් එක්ක පටවි ආපෝ තේජෝ වායෝ කියන මේ ස්වභාවයන්ගෙන් හැදිච්ච මේ ආයතනත් එක්ක එහෙම නැත්තම් බාහිර අරමුණුත් එක්ක එකතු වෙලා තිනකොට ඕන් අපිට සිතක් හැදෙන අවස්ථාවේ තේරෙනවා. එහෙම නැත්නම් තේරෙන්නේ විදියක් නෑ. තේරෙනවා. ඒතර මේ විඥාණය කියලා කිව්වම පොදුවේ විඥාණයට තමයි චෛතසික, එහෙම නැත්නම් නාම ධර්ම කියන ආකාරයෙන් කියන්නේ වැඩ 52ක්. මොකද කියන්නේ ක්‍රියාකාරීත්ව 52ක් තියෙනවා. ওই ක්‍රියාකාරීත්ව 52කට පොදුවේ විඥාණය කියන නම පාවිච්චි කරනවා. හරිද? චෛතසික කියන්නේ ඒවා වැඩ 52ක් කියලා මතක තියාගන්න. ඒවා සිතු විලි නෙවෙයි ඈ. ඒවා වැඩ. ඒතර පටවි කියන්නේ සිත විල්ලන්නේ නෙවෙයි. පටවි කියන්නේ ඒක න ආකාරයෙන් ධාතුවක්. හැබැයි ඒකේ ක්‍රියාකාරීත්වය තමයි රළු බව සිඳ. රළු බව සිඳ බව කියන්නේ සිත විල්ලද්ද? නෑ, ඒක ක්‍රියාවක්. රළු බවක් සිඳ බවක්. ඒක ක්‍රියාවක්. මතකද? මේක දෙයක් නෙවෙයි, ක්‍රියාවක්. දැන් රස්ම සීතල කියන්නේ දෙයක්ද? නෑ, ක්‍රියාවක්. ඒ වගේ මේ වයි කියන ආකාරයෙන් විඥානය කියන්නේ ක්‍රියා වෙලියක්. ක්‍රියා එකක් නෙවෙයි, ක්‍රියා වෙලියක්. ක්‍රියා සමූහයක්. ඒ ක්‍රියා සමූහයේ තමයි සූත්‍රයන් තුල නාම ධර්මතාව ගේනවා. අභිධර්මයේදී චෛතසික කියලා ගේනවා. හරිද?
පොදුවේ ඔකට විඥාණය කියනවා සම්මුතියේ පණ කියනවා ඔය ඔක්කොම එකයි පණ කිව්වත් විඥාණය කිව්වත් නාම ධර්මතාව කිව්වත් ආචිසික කිව්වත් ඔක්කොම එකයි තේරුණාද? ඒර විඥාණය අනේ නිසා තමයි බුදුහාමුදුරුවෝ දක්වන්නේ මේ විඥාණය කියන ධර්මතාවය ගත්තහම කාටවත් ඒක තනියෙන් තෝරන්න බෑ. ඒක බුදුහාමුදුරුවෝ විතරයි තනියෙන් තෝරගත්තා කියලා කියන්නේ. බුදු කෙනෙක් ඒක පැහැදිලි කරලා තියෙන නිසා ඒ විදිහට අහලා තේරුම් අරගෙන ඒ ආකාරයෙන් සිදුවෙනවා කියලා අපිට දල වශයෙන් වටහා ගන්න විතරයි පුළුවන්. අපිට ඒක හොයන්න උවමනාවක් ඇත්තෙම නැහැ. මොකද ඒක ඇයි එහෙම කියන්නේ කියලා මම පැහැදිලි කරලා දෙන්නම්. අපිට හොයන්න උවමනාවක් නැහැ. අපිට දැනගන්න ඕනේ මේකේ ක්‍රියාකාරීත්වයේ ස්වභාවය මොන වගේ தත්ත්වයක්ද කියන එක විතරයි. ඒ ක්‍රියාවන් වෙන වෙනම හොයන්න උවමනාවක් නැහැ. හරිද? දැන් පටවි ගතියෙන් කොහොමද මේකේ රළු බව ඇති කරන්නේ කොහොමද සිඳු බව ඇති කරන්නේ කියලා අපිට හොයන්න පුළුවන්ද? දැන් අපේ රළු බව සිඳු බව අපිට තේරෙයි. දැන් තේජෝ ගතියෙන් මේකේ රස්නේ කොහොමද ඇති කරේ සීතල කොහොමද ඇති කරේ කියලා අපිට හොයන්න පුළුවන්ද? ඒක අපිට බැහැ. තේරෙනවා? ආ මේ වගේ මේ විඥානයේ ක්‍රියාකාරීත්වයන් 52ක් තියෙනවා. මේ 52 වෙන වෙනම අපිට හොයන්න බෑ. හැබැයි මේ ක්‍රියාකාරීත්ව නිසා ඇති වෙන ප්‍රතිඵලය අපිට තේරෙනවා. එහෙනම් ප්‍රතිඵලය අපිට අඳුරගන්න. ඒතර ඒක ඒ ක්‍රියාකාරීත්වයන් ටික අඳුරන නිසා අඳුරගත්තොත් දැනගත්තාගෙන් පස්සේ මේක කියලා දීලා තියෙන නිසා ඒක සූත්‍රයන් අභිධර්මය තුළ ඒ කාරණා කියා දීලා තියෙන නිසා අපිට දල වශයෙන් වටහා ගන්න පුළුවන් මෙන්න මෙහෙම සිදුවීමක් වෙලා තියෙනවා. පැහැදිලිද? එතකොට සිතක් ඇති වෙන්න. දැන් ඇහැයි රූපයයි විඥානයයි කියලා කිව්වහම ඔය වෙන ස්වභාවයෙන් ඇහැ රූපය සහ විඥානය එකතු වෙලා තමයි සිතක් ඇති වෙන්නේ. විඥානය කියලා කිව්වට එතන මොකද්ද තියෙන්නේ? ක්‍රියාත්මක ස්වභාවය. මේ වැඩ ටික. ඒ වැඩ ටික නිසා තමයි සිත සකස් වෙන්නේ. ඒතර ඔන්නතන වැඩ කීයක් තියෙනවද? 52ක් තියෙනවා. يعني ඇහැයි රූපෙයි ක්‍රියාකාරීත්වයන් 52ක සංයෝජනයක් හේතුව තමයි මේ පෙනීම හැදෙන්නේ. හැබැයි මේ ක්‍රියාකාරීත්වයන් 52ම එක අවස්ථාවක සිද්ධ වෙන්නේ නැහැ. ඒතර මේ ක්‍රියාකාරීත්වයන් 52කින් සෑම සිතකටම සාධාරණ වශයෙන් වැඩ හතක් සිද්ධ වෙනවා. ඒවට කියනවා සබ්බ චිත්ත සාධාරණ කියලා. ඒතර සියලු සිත්වලට සිතට සාධාරණ සෑම සිතකටම එකකට දෙකකට නෙවෙයි එක සිතක් දෙකක් තුනක් නෙවෙයි සියලුම සිත්වලට සාධාරණ. ඒ කියන්නේ ලෝකේ කොහේ හරි සිතක් කාට හරි ඇති වෙනවද ඒ ඇති වෙන සිතට ඒකාන්ත වශයෙන් ඒ වැඩ ටික සිද්ධ වෙන්න ඕනේ. දැන් අපි කතා කරේ ලෝකේ කොහේ හරි මොනවා හරි රූපයක් හැදෙනවා නම් අනිවාර්යෙන් එතන පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා අටම තියෙනවා. ආන් මේ වගේ බුදුහාමුදුරුවෝයි කියන්නේ ඉතින් ඒක ඒකාන්ත වශයෙන්ම තමන්ට මෙතෙන්දී ශ්‍රද්ධාවෙන් පිළිගන්න වෙනවා. ඒක තනියෙන් අවබෝධ කරගන්න ඕන නම් ඒකාන්තයෙන් බුදු වෙන්න වෙනවා. ඒක තමන්ගේ කාර්යයක්. ඒක ප්‍රශ්නයක් නෑ. මේක තනියෙන්ම දැනගන්න ඕන නම් බුදු වෙලා දැනගන්න පුළුවන්. එහෙම නැත්තම් මේ කියලා දෙන දේ ඒ විදිහට පිළි අරගෙන ඒ විදිහට පරීක්ෂා කරලා අවබෝධයෙන් නිවන් දකින්න පුළුවන්. හරි. එහෙනම් ආන් එහෙම බුදු කෙනෙක් පමණක්ම තේරුම් කරගත්තාගෙන ඔකට කියන්නේ සර්වඥතා ඥානය කියලා. සියල්ල එසේ අඩපාඩු නැතුව දන්නවා. ඉතින් ඒක අපිට පහළ වෙන්නේ නැහැ. අපිට තියෙන්නේ මේ කියන විදිහට අඳුරා. එතකොට දැන් ඔය කියන ආකාරයෙන් මේ එක සිතක් හටගන්න ඔය කියන විදිහට ක්‍රියාකාරීත්වයන් හතක් ඒකාන්ත වශයෙන් අත්‍යවශ්‍යයි. ඒ ටික නැතුව වෙන්නේ නැහැ. ඒ ටික තමයි සබ්බ චිත්ත සාධාරණයි කියන්නේ සියලු සිත්වලට සාධාරණයි. තේරුණාද? එතකොට අන්න එහෙම කියනවා වැඩ ටික. මොනවාද? පස්සය කියලා ක්‍රියාවක් කියලා. මතක තියාගන්න මේ ඔක්කොම ක්‍රියා. වේදනාව ක්‍රියාවක්. සංඥාව කියලා ක්‍රියාවක්. චේතනාව කියලා ක්‍රියාවක්. මානසිකාර්යය කියලා ක්‍රියාවක්. ජීවිතේන්ද්‍රය කියලා ක්‍රියාවක්. ඒකාග්‍රතාවය කියලා ක්‍රියාවක්. ඔන්නෝම ක්‍රියාවන් හතක් ගැන කියනවා. ඉතින් මේ ක්‍රියාවන් ටික සිද්ධ වෙලා තමයි මොකද්ද වෙන්නේ? සිතක් හටගන්නේ. දැන් ඕක කියා දෙන්න කලින් තමන්න මෙන්න මෙහෙම කාරණාවක් පැහැදිලි කරලා දෙන්න. මොකද්ද? මේ ක්‍රියාවන් ටික අපි වෙන වෙනම දැන් කියලා දෙන්න තමයි යන්නේ. කියලා දුන්නට තමන් මුලින්ම තේරුම් කරගන්න ඕනේ මෙන්න මේ දේ. දැන් මේ ක්‍රියාවන්ගේ ස්වභාවය දක්වනවා පෙර පසු නොවි සිදුවේ. රන්න ඔය කාරණය තමයි හරියට තේරුම් ගන්න. මොකක්ද ඔය පෙර පසු නොවි සිදුවෙනවා කියන්නේ? ඒක කලිනුත් නෙවෙයි පස්සෙත් නෙවෙයි.
කලින් වුණා කියන්න බෑ මේක පස්සේ වුණා කියලා වෙන් කරන්න විදියක් හරි උදාහරණයකට කියනවා මෙහෙම හරිද දැන් ඔන්න ගහකින් ගෙඩියක් වැටෙනවා ගෙඩිය වැටෙනවනේ හරිද ඒතර ගහේ ඉඳලා ගෙඩිය ඔය කියන ආකාරයෙන් ගහේ තිබිච්ච තැනින් ඒක ඈත් වෙන එකක් පොළවට ලං වෙන එකක් දෙක මොකද වෙන්නේ එක වෙලා දැන් ගහේ මෙතන ගෙඩියක් තිබ්බා ගෙඩිය ඔතනින් ඈත් වෙලා වැටෙනකොට මොකද වෙන්නේ ගහෙන් ඈත් වෙනවා පොළවට ලං වෙනවා දෙක මොකයි වෙලෙද වෙන්නේ දැන් පොළවට ලං වෙලා ඉවර වෙලාද අරකින් ඈත් උනේ නෑ ආන් ඒ වගේ ඒ වගේ කියනවා තවත් උදාහරණයක් ඔය ආලෝකයේ වැටෙනකොට අවුව පාය ඉර පායනකොට අඳුර නැති වෙන එකයි ඔය කියන ආකාරයෙන් එළිය වැටෙන එකයි දෙකම එකට වෙනවා වෙන් කරන්න බලන්න අඳුර ගිහිල්ලා ඉවර වෙලාද එළිය ආවේ එළිය ඇවිල්ලා අඳුර ගියේ ආන් ඒ වගේ කියලා හදට තේරුම් කරගන්න මේ එක එකක් වෙන වෙනම දැන් කියලා දුන්නට ඒක එකක් වෙන වෙනම කිසිදාක අඳුරන්න බෑ මොකද ඒවා පෙර පසු නොවි එක විට සිදු වෙනවා. ඒ කියන්නේ මේක මනින්න කාලයක් නැහැ. මේක සිද්ධ වෙලා ඊට පස්සේ තව ටික වෙලාවකින් මේ අනිත් වැඩේ වෙලා ඒක පස්සේ ඊට වැඩේ වෙලා එහෙම නෙවෙයි මේ සිද්ධිය. ඒක තමයි මේකේ தত্ত্বය. ඒකයි බුදුහාමර කියන්නේ අකාලිකයි. කාලය දක්වන්න බෑ. මේක සිද්ධ වෙලා මේ ඒක ටික වෙලාවකට පස්සේ මේ කාලෙට පස්සේ මේක ඊළඟ වැඩේ වුණා ඊළඟ වැඩේ වෙලා ඊට පස්සේ ඊළඟ වැඩේ වුණා කියලා එහෙම වෙන් කරන්න කාලයක් ඕකේ නැහැ. එන්න. ඉඳා ආන් ඒසල් කියනවා පෙර පසු නොවි සිදු වෙන වැඩික. එතකොට ආන් ඒ தත්ත්වය දැන් අපි අර කිව්වෙත් සුද්ධ ආෂ්ටකය ගැන කතා කරන්නේ. එතකොට අපි කිව්වා පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒවා එකතු වෙනවා. මොකද ඒක මේ පඨවි ආපෝ එකතු වෙලා ඊට පස්සේ තේජෝ වායෝ එකතු වෙලා තඩ්ඩිකින් ඔකට වර්ණ එකතු වෙලා එහෙම කතාවක් නෑ මේ ටික ඔක්කොම එකට වුණා. ආන් ඒ වගේ තමයි මේකත් එහෙමයි. ඒතර මේ සියලුම චෛතසික ධර්මතා පෙර පසු නොවි එකට යෙදිලා එකට නිරුද්ධ වෙනවා. එකටම යෙදිලා එකට නිරුද්ධ වෙනවා. ආන් ඒක තමයි අපිට අවබෝධ කරගන්න දෙන්නේ ඔන්න ඔය සත්‍චිද්ධාන්තය. මොකද වෙන්නේ? ඒවා එකටම ඇති වෙලා එවලෙම ඒ එකටම ඒ ටික ඔක්කොම නැති වෙනවා. හරිද? නමුත් දැන් මේක වෙන වෙනම තේරුම් කරලා දෙන්නේ මොකටද? තමන්ට මේ පිළිබඳව මූලික වශයෙන් අවබෝධය ලබා ගන්න. තේරෙනවද? එතකොට දැන් මේ ක්‍රියාකාරීත්වයන් ටික තමන් අඳුර ගන්න ඕනේ. මොනවාද ක්‍රියාකාරීත්වයන් ටික? පස්ස වෙන ක්‍රියාකාරීත්වය. මොකද්ද පස්සේ ක්‍රියාකාරීත්වය? පස්ස කියන්නේ මොකක් වෙනවද? ඉස්පර්ශ වෙනවා. ඉස්පර්ශ වෙන එක පස්සය. ඒක පස්ස තමයි. මහා ප්‍රාණ පයන්නේ දෙන්නේ. අයි ඉස්කැලක් නැහැ ඒකද? ඉස්පර්ශය. ඉස්පර්ශය කියන්නේ පොට්ටබ්බේට. ඉස්පර්ශ කියන්නේ පාලි භාෂාවෙන් ගැටෙනවා කියන එකට. ඒකට තමයි කියන්නේ ඉස්පර්ශය කියලා. ඒකට කියන්නේ පොට්ටබ්බ කියලා. ගැටෙනවා. ඒක අහන්නේ පස්ස. හරිද? ඊළඟට තියෙනවා වේදනාව, ක්‍රියාව, සංඥාව, චේතනාව, මානසිකාරය. ජීවිතයෙන් දෙදාය කබ්දතාව කියලා වම්මම ටිකක් කියනවා. දන්නවද ඒ වැඩ ටික? හඳ කාටවත් එහෙම තේරෙන්නේ නැහැ තමයි. සූත්‍රයන් තුල අභිධර්මය තුල තියෙන හින්දා අපිත් ඒ විදිහට සරල වශයෙන්, දල වශයෙන් කියනවා විතරයි. ඒක 100%ක් ඒකමයි කියලා කාටවත් උග දකින්න බෑ. ඒක බුදුහාරෝ දැන් වෙලා තියෙන නිසා ඒ අදහස අනුව අපිට මෙහෙම එකක් වෙන්න ඕනි කියලා කියනවා විතරයි. තේරෙනවද? ඉතින් අපිට හොයන්න රෝමනාවක් නැහැ. ඔක කොහොමත් හොයන්නත් බෑ. ඉන්දා ඕකේදී දැන් මේක මම ඔය භාවිතාව තමන්ට කරගන්න පහසු වෙන්න කියා දෙන්න කියලා මතක තියාගන්න. මම කියන්නේ දැන් එකක් වෙන වෙනම සිද්ධ වෙනවද ඔවා? වෙන වෙන වෙනවා කියලා හොයන්න බෑ. නමුත් අපිට කියා දෙන්න පුළුවන් ද ඔවා ඔක්කොම එකට වුණා කියලා කිව්වට මේක මේක මෙහෙම මෙහෙමයි කියලා කියා දෙන්න බෑ. වචන දෙකක් එකට කියන්න බෑ. වචන දෙක දෙපාරක් කියන්න බෑ. ආන් යගේ මෙතන දැන් අපිට කියා දෙන්න මේක එහෙම වුණාට මේකේ ක්‍රියාත්මක භාවය අධික වේගයෙන් සිද්ධ වෙනවා එකටම. නිසා දැන් මේක Tamanda මතක තියාගන්න පහසු වෙන්න කියලා දෙනවා මේ විදිහට. ඒකට මානසිකාර කියන එකකින් ක්‍රියාත්මක වෙනවා කියලා. මානසිකාරය කියලා එකක් තියෙනවා. මානසිකාරය මොකද කරන්නේ? යොමු වීම කියලා කාර්යය. මානසිකාරය කියන්නේ මොකටද? යොමු වෙනවා. හරිද? දැන් ඔය ලියාගත්තට පාඩම් කරගත්තට කිසිම වැඩක් එකක් යන්නේ නෑ. හරිද? එහෙනම් මේක ක්‍රියාකාරීත්වය මතක තියාගෙන ඉන්න ඔය බහුබූත ලියාගන්න. එහෙම මල් බුද්ධහම ලියන්න දේවල් නෑ. මේ කොරන්න තියෙන දේ දියන්නේ කොරන. ඔය ඔක්කොම කරන්නේ ඒක තමයි ඔය වට්ටෝරු හදාගෙන ලිස්ට් ලියාගෙන ඔවා පාඩම් කර කර ඉන්නවා මේ බුද්ධ ආගම කියන්නේ එහෙම කතන්දරයක් නෙවෙයි. එහෙනම් මේක අවබෝධයෙන් තේරුම් අරගෙන
අත්හරින්න දෙයක් කරේ බුදුහාමර කීවි. එහෙනම් ඔබත් මතක තියාගන්න ඕනේ මොකක්වත්. මතක තියාගන්න ඕනේ තමන්ට මෙන්න මෙහෙම සිද්ධියක් වෙනවා විතරයි. ආන්ගේ සිදුවීම අඳුරඳුරයි ඉන්න. එච්චර. ඒතර මානසිකාර කියන ක්‍රියාවලිය තමයි යොමු වීම කියලා කියනවා. යොමු වීම. යොමු වීමේ ක්‍රියාවට කියනවා මානසිකාර. ඊළඟට පස්සය කිව්වා. පස්සය කියන්නේ මොකද්ද? අරමුණු එකක් වෙන් කර ගන්නවා කියන කාර්යය. අරමුණු එකක් වෙන් කර ගැනීමේ ස්වභාවය කියනවා පස්ස. ඊළඟට වේදනාව කියනවා ඒ කැමැත්ත අකමැත්ත මධ්‍යස්ථ කියන ලකුණක් වෙනවා මේ Tamanට ලැබෙන අරමුණ පිළිබඳව ඇති කරගන්න ලකුණු කිරීමක්. වේදනාව කියන්නේ ඒක. ලකුණක් දා ගන්නවා කියන ස්වභාවය. කැමැති කියලා ස්වභාවයක් අකමැති මධ්‍යස්ථ කියන ස්වභාවයක් ඇති වෙනවා Tamanට මොන දැනීමක් ආවත් ওই තුනේ එකක් වෙනවා. අර ආන්ගේ ස්වභාවය තේරුම් කරගන්න ඒ ස්වභාවය ඇති කර ගන්නා තත්ත්වෙට තමයි වේදනාව කියලා කියන්නේ. එතන සංඥාව කියනවා මේ අරමුණ මොන තත්ත්වයේ එහෙම නැත්නම් කොයි ආයතනයේ තියෙන අරමුණක්ද කියන මේ තත්ත්වය පැහැදිලි කරගන්න එකට කියනවා සංඥාව. ඒක දෙතන තියෙනවා රූප සංඥා. ශබ්ද කියලා සංඥා තියෙනවා. ගඳ කියන සංඥා තියෙනවා. රස කියන සංඥාව, ස්පර්ශ කියන සංඥාව, සිතු විලි කියලා සංඥා. ඊට යන්නේ සංඥා හයක් තියෙන හය ආකාරයක් තියෙනවා. ඔයකින් එකක් තෝරා ගැනීමේ කාර්යය තමයි සංඥා. ඒකත් ලකුණු කිරීමක් කියලා කියනවා. ඊළඟට චේතනාව කියනවා එකෙන් කරනවා සකස් කිරීම කියන කාර්යය. ඒතර මේ ටිකත් එක්ක එකට යෙදෙනවා ජීවිතේන්ද්‍රසාකල්. ජීවිතේන්ද්‍රය කියන්නේ මේ ක්‍රියාත්මකභාවය නොනැසි ඒ ක්‍රියාත්මකභාවය අඛණ්ඩව පවත්වා ගැනීම හැකියාව. මොකද මේ දැනීම සකස් වෙලා ඉවර වෙනකම් මේ වැඩ ටික සිද්ධ වෙන්න ඕනේ. ඒ වැඩ ටිකට මේ බලය දෙන්නේ ඔය කියන ආකාරයේ ජීවිතේන්ද්‍රය. ඔතන ඒකට ඒකේ පවතින දුන්නේ වැඩි ටික නිමා වෙන්න එපා ඉවර වෙනවා. ඒතර ආන් ඒ ඉවර වෙන කංක්‍රියාත්මක කරන බලය තමයි ජීවිතේ. ඒතර ඒ ලැබුණු එක අරමුණක් ඔස්සේ තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ආන් එකට කියනවා ඒකාග්‍රතාවය. එක අරමුණකට තමයි මේ වැඩේ වෙන්නේ. දෙකක් තුනක් එකපාර ගන්නේ නැහැ. ලැබිච්ච එක අරමුණක් අරගෙන මේ වැඩේ නිමා කරනකම් ඒ කාර්ය කිරීමේ බලයට කියනවා ජීවිතේන්ද්‍ර. ඒතර ඒ එක අරමුණක මේක පවත්වීමට කරනවා ඒකාග්‍රතාවය. හරිද? ඒක හැම එකකම යෙදෙනවා. එහෙනම් ඒක වැඩි දුර අපි කියන්න යන්නේ නැහැ. මොකද මේ දෙකත් සිද්ධ වෙනවා. ඒතර ඔය විදිහට සෑම දැනීමක් කියලාම ඒ සෑම දැනීමක් ඇති වෙනවා කියන අවස්ථාවකම මේ වැඩ ටික සිද්ධ වෙනවා. හරිද? දැන් සරලව තමන් ගියන්න. දැන් තමන්ට ওই බුදු පිළිමේ පේනවනේ. බුදු පිළිමේ දැක්කා කියන එක දැන් වුණා. දැක්කා කියන එක වෙනකොට මොකද වෙන්නේ? ඇහැ තෙන්න ඕන. දැන් ওই පිළිමේ ඡායාවක් තමන්ගේ ඇහැට එකතු වෙනවා. රූපයක් පේනවා ඒතර බාහිරින්. එතකොට ඔය කියන ආකාරයෙන් විඤ්ඤාණය එකතු වෙන්න ඕනේ. එකතුනේ නැත්තම් වෙන්නේ නැහැ. දැන් ඔය විඤ්ඤාණය කියේ මොකද්ද? මෙන්න මේ වැඩ ටිකට. හරිද? එහෙම නැත්තම් ඔය ටිකට කියනවා නාම ධර්ම. එහෙම නැත්තම් කියනවා චෛතසික. හරිද? ඒක පොදුවේ කියනවා විඤ්ඤාණය නැත්තම් කියනවා පාන. ඒක කොකිවද හරි? ඇහැයි රූපෙයි විඤ්ඤාණය එකතු වෙලා පෙනීම ඇති වුණා කිව්වත්, ඇහැයි රූපෙයි පණයි එකතු වෙලා පෙවුණා කිව්වත්, ඇහැයි රූපෙයි නාම ධර්මතායි එකතු වෙලා පෙවුණා කිව්වත් ඇහැ රූපේ චෛතසිකය එක කියලා අපි උනා කිව්වත් කිසිම එකක් වැරදි නෑ. එහෙනම් ඔය කිව්වේ ඔක්කොම. හරි. එහෙනම් පණ කිව්වත් විඥාන කිව්වත් නාම ධර්ම කිව්වත් චෛතසික කිව්වත් ඔක්කොම එකයි. හරි. එතකොට දැන් මේක තමන් තේරුම් කරගන්න ඔය සිද්ධිය වෙන හැටි. දැන් ඔන්න සරලව තමන් ඔක මේ දල වශයෙන් ඈ ඒක ගැඹුරු තත්ත්වෙන් තමන් තේරෙන්නේ නෑ කොහොමම බෝ. එතකොට ඔන්න තමන්ට ඇහැ හැරිලා තියෙන්න ඕනේ. ඇහැ හැරියේ නැත්තම් පේනවද? නෑ. දැන් ඇහැ හැරිපු ගමන් තමන් දන්නේ නැති උනාට මොකද වෙන්නේ? ඕං ඇහැ ඇරියා කියන්නේම විඤ්ඤාණ ස්වභාවය ඇහැට සම්බන්ධ වෙනවා. ඒක තමයි ඇහැට යොමු වීම කියලා කියන්නේ. දැන් තමන්ට අහන්න ඕන නම් කනට යන්න ඕනේ. ගඳ අඳුරන්න ඕන නම් නහයට යන්න. ආන් මේ ස්වභාවය තමයි මේ මානසික කාර්ය කියලා කියන්නේ. යොමු වෙනවා. එහෙනම් ඊට පස්සේ අපි හිතමු දැන් ඇහැ කියලා. ඇහැ අරපු ගමන් ඇහැ ඉදිරියේ තියෙන රූප ටික ඔක්කොම ස්වභාවික වශයෙන් ඇහැට එක කියලා ඉවරයි. දැන් කණ්ණාඩියක් මෙතන ඇල්ලුවාම කණ්ණාඩියට මොකද වෙන්නේ? ඉස්සරහින් රූප ටික ඔක්කොම වැටෙනවා. දැන් ඒක ස්වභාවයෙන්ම වෙන දෙයක්ද? කවුරු හරි කරන දෙයක්ද? ස්වභාවයෙන් වෙනවා. ඒක කරන්න දෙයක් නැහැ. කණ්ණාඩියක් ඇල්ලුවම කණ්ණාඩිය ඉදලාට උතන් දැන් මෙතන 100ක් දෙනෙක් ඉන්නවා නම් 100 දෙනාගේම රූප මේක වැඩෙනවා. ඒක ස්වභාවික ක්‍රියාවක්. ඒ වගේ මේ ඇහැේ තියෙන ප්‍රසාදයෙන් බාහිර තියෙන රූප ඔක්කොම මේකට ගන්න. හැබැයි ගත්තට ඔක්කොම එකපාරට අඳුරන්නේ. එතකොට මොකද වෙන්නේ? ආන් ඒකෙන් එකක් වෙන් කර ගන්නවා කියලා මම කිව්වේ. එකක් වෙන් කර ගන්නවා කියන කාර්යය කියනවා පස්සේ. පස්සෙන් කරන්නේ මේ ආරමුණු වලින් එකක් වෙන් කරගන්න. හරිද?
ඊට පස්සේ මේකට කැමැති වුණාද එනම් ඔන්න වේදනාව එනවා. නැත්තම් අකමැති කියන ස්වභාවය දානවා. නැත්තම් මධ්‍යස්ත කියන ස්වභාවය. ද වේදනාවන් තුනයි තින් තුනෙන් එකක්. හරිද? ඒ ලක්ෂණ දාගන්න. ඊට පස්සේ සංඥාට එනවා. සංඥායිද මොකද කරන්නේ? මේ අරමුණ මොන ස්වභාවයේද කියලා තේරුම් කරගන්නවා. ඇහි දිනා නේද රූප සංඥාවකට දාගන්න. රූප සංඥා. හරිද? ඊළඟට චේතනාවට එනවා. චේතනාවට ඇවිල්ලා මේක සකස් කිරීම කියන කාර්යය. ඒක සකස් කිරීම කියනවා මොකද්ද? පෙනී අවසානයේ වෙන්නේ මේ සකස් කිරීම තමයි. සකස් කිරීමට එනකොට තමයි සිත සකස් වෙලා ඉවරයි. ඒක තමයි අපි සිත කියන්නේ. එතනට දැන් මේ ටික ක්‍රියාත්මක වෙලා එනකන් සිත සම්පූර්ණ වෙලා නැහැ. ඒක මේ කියන්නේ මූලික වශයෙන් සිතක් සකස් වෙන ආකාරය. ආ මෙතන එනකොට සිත සකස් වෙලා නිමාය. ආ මේකට අපි වෙනම නමක් ඒක කියනවා මේ චේතනාවට එනකොට ඒක සකස් කිරීමයි චේතනාවෙන් වෙන්නේ. ඒ සකස් කිරීමට අපි කියනවා පෙනීම, ඇසීම, ගන් දැනීම කියලා. නමුත් වෙන්නේ සකස් කිරීමේ කාර්යයක් විතරයි. එතන ඒකයි බුදුහාමර කියවතන එක එක જાතිය උනාට තියෙන්නේ එකම ක්‍රියාවක් විතරයි. එක එක දේවල් කියලා අපි දැනගත්තට තියෙන්නේ ක්‍රියාවන් එකයි. එතන ඇයි? එතකොට මේ ක්‍රියාවලිය විතරයි හැමදැනම වෙන්නේ. පෙනුණා කිව්වත් මේ වැඩ ටික සිද්ධ වෙනවා. ඇහුණා කිව්වත් කනට යොමු වෙනවා. සද්ද එකක් හරි අල්ල ගන්නවා. කැමැති වෙනවා. ලකුණක් දානවා. සකස් වෙනවා ඒක. දැන් මේ සකස් වීමට අපි ඇහුණා කියලා කියනවා. ගඳක් දැනෙන වෙලාවෙත් වෙච්චදයි. නහයට යොමු වෙනවා. අල්ල ගන්නවා නහය තුළට ඇවිල්ලා තියෙන ගඳ වලින් එකක්. කැමැති වෙනවා. ලකුණක් දානවා ගඳ කියලා සකස් වෙනවා ගඳ වෙනවා. ඒතර අපි කියනවා ඒක ගඳ දැවුණා කියලා. වෙන්නේ එකම දේ. වෙන්නේ එකම වැඩ ටික. නමුත් Taman කියනවා වෙන වෙන ඒවා සිද්ධ වුණා. නමුත් වෙන වෙන ඒවා වුණා නෙවෙයි. උනේ එකම ක්‍රියාවලිය. එකම ක්‍රියාවලිය. ඒතර අන්නේ ක්‍රියාවලියට එතකොට අභිධර්මයේ තුල කියනවා චෛතසික ධර්මතාවය කියලා. සූත්‍රයන් තුල කියනවා නාම ධර්මතාව. නාම ධර්ම. ඒ මෙවර කියන්නේ නාම ධර්ම ඔක්කොම. ඔක්කොම නාම ධර්මතාවද කියලා. පැහැදිලිද? එතකොට දැන් ඕකෙන් අපි තේරුම් කරගන්න ඕන දේ මෙච්චරයි. මේ නාම ධර්මතාව කියන ඒවා එහෙම නැත්නම් විඥානය කියන එක ඔය නিত্য සංඥාවෙන් අපි ගැලවෙන්න ඕනේ. නැත්නම් හිතා ගන්න විඥානය කියන එක නিত্য එකක්. ඒක ධාතුවක් කියලා කියවට ධාතුව නিত্য ක්‍රියාත්මක භාවයක් නෙවෙයි. ඒක ක්‍රියාත්මක භාවයක් විතරයි. ඒ ක්‍රියාත්මක භාවය එවෙලේ සකස් වෙනවා, එවෙලේ නැති වෙනවා. ආයිත් සකස් වෙනවා, ආයිත් නැති වෙනවා. ආන් ඒ ක්‍රියාත්මක භාවයක් ඇති වෙනවා, නැති වෙනවා. දැන් නැත්තම් තමයි හිතාගෙන පණ තියනවා, පණ යනවා, පණ මගේ උඹේ ඔක්කොම සංකල්ප දෙක විතරයි බිඳෙන්නේ. දැන් නැගෙන විඥානය මොකද වෙන්නේ? දැන් පෙනීම හට ගන්නකන් ඇහැට යොමු වීම කියලා ක්‍රියාවක් වෙලාද? නෑ. ඇහෙන් දැන් රූප මොකක් හරි අල්ලගෙනද? නෑ. කැමැත්තක් ඕ මොකක් හරි එකක් ඇති වෙලාද? නෑ. ලකුණක් තියනවද? නෑ. දැක්ක කල එකක් සැකසීලාද? නෑ. දැන් ඇහැ හරිනකොට මොකද වෙන්නේ? හරිනකොටම යොමු වීම වුණා, අල්ලගත්තා, ලකුණු දැම්මා, සකස් කරා, ඔක්කොම වුණා. දැන් ඇහැ වහනකොටම කෝයේ? ඇහැ වහන්න ඕනේ නැහැ. තමන් හිතාගෙන ඉන්නවා දැන් පෙනීම දිගට ඇති වෙනවා කියලා. කවදාවත් පෙනීම දිගට ඇති වෙන්නේ නැහැ. වෙන්නේ මේ ක්‍රියාත්මක භාවය වෙනවා, නැති වෙනවා, ආයත් වෙනවා, නැති වෙනවා, වෙනවා, නැති වෙනවා. දැන් ගොන් ඇහුණා. දැන් ගොන් ඇහුණා කනට ගියා. සද්ද එකක් අල්ලගත්තා. ඒකට කැමැති වුණා. ලකුණක් දැම්මා සද්ද කියලා. සකස් වුණා ඇහුණා. දැන් කො? දැන් නැහැ. ඔච්චරයි දැනගන්න. එහෙනම් ඔය මොන බුද්ධ ආගමේ කොතන මොනවා Taman තේරුම් ගත්තත් අවසානයේ අවබෝධය ඔච්චරයි. මොකක්ද අවබෝධය? අනිත්‍යභාවය. ඇති වෙනවා, නැති වෙනවා කියන විදිහයි දකින්න. ඕන එකක්. නාම රූප කියලා මොනවා කතා කරත් ඔය කෙන ආකාරයෙන් පටවි ආපෝදේජ වායවද, චෛතසිකද, අරවද, මෙව්වද මොනවා කිව්වක් කමන්නේ. ඕන එකක தත්ත්වය තේරුම් කරගන්න ඔය කිසිම ධර්මතාවයක් කිසිදු කෙනෙකුගේ පාලනයකට යටත් නැහැ. ඒක ස්වභාවයෙන් ඇති වෙනවා, නැති වෙනවා, ඇති වෙනවා. දැන් Taman නවත්තන්න බෑ. මෙතන බල්ලෙක් හිටියා නම් බල්ලටත් මේක ඇහෙනවා. ඌට නවත්තන්න බෑ. හරිද? ඒක තමයි ස්වභාවය. නමුත් දැන් හිතන්නේ මොකද්ද? මට ඇහුණා කියලා. අන්න ඒක තමයි මෝඩකම්. අන්න ඒක අවිද්‍යාව. ඒ අවිද්‍යාව හින්දා මෙන්න මේ විඥාන ක්‍රියාකාරීත්වයට බලයක් එනවා ආයිත් ආන්න. අන්න ඒක තමයි ප්‍රශ්නේ. ඒක නතර කරගන්න
කරන කෙනෙක් නැහැ කියලා මේ ධර්මතාවය දකින්න. එතකොට වෙන දේ තමයි ක්‍රියාත්මක කිරීමේ උවමනාව ඇති වෙනවා. ක්‍රියා කිරීමේ උවමනාව කියන එක ඇති කරගන්නේ මොකද්ද? අවිද්‍යාව නිසා. කර්ණය සිදු කර ගන්නවා. සිදු වෙන්නේ නැහැ. සිදු කර ගන්නවා. ආතන්නාංශයට කර්ම සිදු වෙන්නේ නැහැ. ක්‍රියා වෙනවා. මේ ක්‍රියාව සිදු වෙන්නේ ඇරලා නිකන් හිටියොත් හරි කර්ම කර ගන්න මෝඩ කමින්ද. ඇයි? මට පේනවා. මම දැක්කා. මම කරන්න ඕන. මගේ මේක කියලා ආන් ඒ ටික හිතනකොට කර්ම කර ගන්න. ඒක නොකර ගන්න තමයි මේ කියා දුන්නේ. මේ කියලා දුන්නු භාවනා ටික කර කර ඉගෙන ඔය කර්ම වෙන්නේ නැහැ. පේනකොටම සිතක් ඇති වුණා නැති වුණා. දැන් මම කියලා හිතන්නේ කොහොද ඒකට? නැහැ. ඇහෙනකොටම සිතක්. නැත්තම් පේනකොටම කැලිටිස් දෙකක්. එනකොටම පටවිය ආපෝතිය ජවලින් හදිච්ච එක ඇතිලා නැති වුණා. හරිද? ආන් එම් හිතුවනම් ප්‍රශ්නේ නැහැ. දැන් පේනකොට හිතන්න මට පේනවා. මට ඇහුණා. මට ගඳ දැනුණා. එතකොට මොකද වෙන්නේ? ආන් එතකොට මේ වැඩ ටිකෙන් නතර වෙන්නේ නැහැ. මේ වැඩ ටිකත් එක්ක මොකද වෙන්නේ? තව එකතු කරගන්නවා අවිද්‍යාව. එහෙම නැත්නම් මෝහ කියන චෛතසිකය. දිට්ඨි කියන චෛතසිකය. හරිද? ලෝභ, දේශ, මෝහ මේ ඔක්කොම මොනවාද? චෛතසිකයෙන් නැත්තම් වැඩ. ලෝභය කියන්නේ වැඩ. දේශය කියන්නේ වැඩ. මෝහය කියන්නේ වැඩ. අතර මේවත් එකතු වෙලා තමයි Tamanට ප්‍රසිත නිමා වෙන්නේ. හරිද? එතකොට අකුසල වෙලා ඉවරයි. ආන් මේ වුණ ගමන් විඥාණයෙන් ශක්තිය හදා ගන්නවා. ඒ ශක්තිය ඉදිරි කර ගන්නවා ආයිත් මේ වැඩ ටික කරා. දැන් කුසල් වඩන්න 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 ආය ශක්තිය ඉතුරු කරගන්නේ නැහැ. එහෙම. එනතනම් ඔය කියන ආකාරයෙන් මෙන්න මේ කුසලයේ වඩන්නේ නැති හැම වෙලාවකම විඥානේ පිටන්නේ අකුසලයි. දැන් තාජසික තියෙන්නේ කුසල් සහ අකුසල් දෙකක් විතරයි. මේ සියලුම සිත්වලට සාධාරණ තියෙන චෛතසික ටික හැම එකටම යෙදෙනවා. කුසලයටත් යෙදෙනවා, අකුසලයටත් යෙදෙනවා. හැබැයි ඔය කෙන ආකාරයෙන් එක්ක කුසලයක් එක්ක අකුසලයක් තමයි සිද්ධ වෙන්නේ. පු탁ගෙන භාවයේ ඉන්න අයටත්, සෝවාන් අයටත්, සකදාගාමී අයටත්, අනාගාමී අයටත්. රහතන් වහන්සේ විතරයි කුසලුත් නැහැ, අකුසලුත් නැහැ කියන ක්‍රියාවක් බවට පත් වෙන්නේ. එතෙක් ඒකාන්ත වශයෙන් අනිත් සියල්ලන්ට එක්ක කුසලයක් එක්ක සබහාවෙන් සිත පිහිටලා තියෙන්නේ අකුසලී. දැන් තමයි ලෝභය ඇති වෙන්නේ නැති වෙන්නේ, දේශය ඇති වෙන්නේ නැති වෙන්නේ, මෝහය ඇති වෙන්නේ නැති වෙන්නේ තමන් හිතන කොට විතරයි කුසල් වැඩෙන්නේ. එහෙම නැති හැම වෙලාවකම කොටෝ අකුසලී තියෙන්නේ. හරිද? මාතන්න බැහැ. මෙතන තියෙන ප්‍රශ්නේ ඉමේ මේක විදිහට. ඒ තමයි මේක සකස් වෙලා තියෙන ක්‍රමවේදය විඥාණය ඉමේම සංසාරයට යන්න. එහෙනම් මේවා පිළිගත්තත් එකයි නැත්ත් එකයි මේවා දැනගත්තත් එකයි නැත්ත් එකයි ඉමේම විඥාණය අකුසලයේ තුල පිහිටලායි සංසාරේ ආවේ. එහෙනම් ඔටෝ ඒ පැත්තෙම විඥාණය. විඥාණේ පැත්තෙ. නේද? මේකෙන් සංසාරය යනවා. තමන් බණ ඇහුවත් එකයි නැත්ත් එකයි. මම ඇහුවේ ඇහුවේ නැතත් විඤ්ඤාණය ඒ විදිහට වැඩ කරනවා. ඇහුවත් ඒ විදිහටමයි වැඩ කරන්නේ. මේක වෙනස් කරගත්තේ නැත්නම් අහලා කරන්න දෙයක්. එතන කියන්නේ කුසලයේ බලවත් කරගත්තේ නැත්නම් තමන්ට මේවා දැනගත්තා කියලා ලියාගත්තා කියලා පාඩම් කරා කියලා නිවන් දකින්න බෑ. ඒ තමයි ත්‍රිපිටකයම කටපාඩම් දැනගෙන හිටියත් ඒ කරලා තියෙන්නේ විඤ්ඤාණය තව තවත් සංඥාවන් ටිකක් අඳුරන්න පුරුදු කරපේ විතරයි. එතන ත්‍රිපිටකයම කටපාඩම් දැනගෙන හිටපුවාම ගුවන් බුදුආරෝ කියුවේ තුච්චයි කියලා. හිස් කියලා කිව්වේ. වැඩක් නැහැ කියලා කිව්වේ. ඇයි? දන්නේ මොකද්ද? විඤ්ඤාණයට වැඩ දීලා විතරයි. විඤ්ඤාණයට වැඩ දෙන එක නවත්තන්නයි බුදුආරෝ කියුවේ. වඩුවා නැති කරන්න නම් වඩුවට අමුද්‍රව්‍ය දෙන්න එපා. වඩුවා මරන්න කිව්වේ නැහැ. වඩුවා මරන්න බෑ. ඒක ඒකගේ හැකියාව. හැබැයි හැකියාව පවත්වන්න ලී නැත්තම් බෑ. හරිද? හරිද? එතකොට
ඒ ක්‍රියාකාරීත්වය නතර කරන්න ඕන නම් ඒ ක්‍රියාව නැති කරන්න ඕන නම් ඒකට අමුදාවි හරි ගන්න. කුසලයත් අකුසලයත් දෙකම අතරේ ගෙනියනවා. ඔය කෙන ආකාරයෙන් කුසලයේ බලවත් වෙච්ච දාට කුසලයටත් අකුසලයටත් පවතින ගණන් නැතිව. රහත් වෙනකන් දෙකම ගෙනියනවා. රහත් වෙනකන් දෙකම සංසාරේ ගෙනියනවා. කුසලයේ තමයි විදර්ශනා කරනවා කියන්නේ මොකද්ද? මම කිව්වේ රාගණී කියන්නේ නැහැ නේද කියන්නේ? දෙක තමයි දැන් කිව්වේ. මොකක්ද දැන් කිව්වේ? කුසල සහ අකුසල කියලා දෙකට අමතර වෙන මොනවද තියෙනවද? මේ දෙකට අමතර වෙන මොනවා හරි තියෙනවද? එක කුසලයක් එක්ක අකුසලයක්. අකුසල වැඩිවම කවදාවත් නිවන් දකින්න බෑ. කුසල් වැඩි වඩා යනකොට කුසලයක් බලවත් වුණොත් එහෙම කුසලත් නැති අකුසලත් නැති ක්‍රියාවක් බවට පත් වෙනවා. එච්චරයි කිව්වේ. එන්න කුසලයි අකුසලයි කොච්චර කර කර ආ හිටියත් Tamanḍa මාර්ගඵල ලැබලා රහත්ුනේ නැත්තම් සංසාරේ යනවා. ඒක තමයි මම කියන්නේ ওই දේවල් වල හිටියට කරන්න දෙයක් නැහැ කියලා. මට අදාළ නැහැ ඒක. මම මේ බුද්ධ ආගම කියන්නේ බුදුහාර කිව්වදේ. Taman මොන බහූත කතා කරා කිව්වත් Tamanḍa එක්ක කුසලයක් එක්ක අකුසලයක් සිද්ධ වෙනවා. මේ කුසල වඩලා නිමා වුණොත් විතරයි Tamanḍa ක්‍රියාවලියක් බවට මේක ක්‍රියාවක් බවට ලෝකේ සබා ධර්මතාවයට එක තියෙන යා. එයා රහතන් වහන්සේ එයා තුල ක්‍රියාවක් විතරයි තියෙන්නේ. කුසලුත් නැහැ අකුසලුත් ආයි ක්‍රියාත්මක වෙන්න බෑ. ඒක තමයි කුසල් වැඩි වීම තුළින් විඥාණයට වෙන දේ. කුසල් වැඩි වඩා ගියහම කුසලයට යෙදෙන්නත් බැරි වෙනවා, අකුසලයට යෙදෙන්නත් බැරි වෙනවා. දෙකම අක්‍රිය වෙනවා. දෙකම ලොක් වෙනවා. ඊට පස්සේ කොරගන්න දෙයක්. ඔච්චරයි. කාගේවත් දෙකුත් නෙමෙයි මේ. එතෙක් මෝහය තියෙනවා. එහෙනම් සෝවාන් වුණත් එයා උපදින්නේ ඇයි? එයාට ওই කුසලතාවය වැඩි වෙලා නැහැ. සකදාගාම වුණත් උපදිනවා, අනාගාම වුණත් උපදිනවා. උපදින්නේ ඇයි? එයා තුල අකුසල සිද්ධයි. දැන් පැහැදිලිද? දැන් අයිවනේ සෝවාන් වුණාම ඔය ආකාරයෙන් එයා ගාව තිල් තියෙනවද කියලා? තිල් නැහැ. තිල් තියෙන්නේ රහතන් වහන්සේ ගාව විතරයි. දැන් දේනවා. මොකද යාර කුසලයේ සම්පූර්ණයි. කුසලයේ සම්පූර්ණ වෙච්ච කෙනා තමයි කුසලස්ස උපසම්පදා. කුසලයේ උපදවාගෙන වාසය කරපු කෙනා තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. එහෙනම් ඒතේ කුසල් වඩන්න වල වඩා ගිහිල්ලා යම් අවස්ථාවක් එනවද? නැවත කුසලයටත් දෙදෙන්න බැරි අකුසලයටත් දෙදෙන්න විදිහක් නැති තැනකට එයි. ඒක තමයි රහත් බව කියලා කියන්නේ. යෝ කර කර යනකොට යම් අවස්ථාවක එක අවස්ථාවක් හරි එක ක්ෂණයකට හරි නතර වුණ වෙලාව තමයි මාර්ගඵලයක් ලැබුවා කියලා කියන්නේ. හරි. ඒක එහෙම ගිහිල්ලා ඔය කියන ආකාරයෙන් නැවත කිසිසේත්ම ඔය කියන කුසල් අකුසල් වල දෝලණය වෙන්නේ නැති තත්ත්වයටපත් වෙච්ච අවස්ථාව තමයි රහත් වුණා කියලා කියන්නේ. හරි. එතෙක් මතක තියාගන්න ඒකාන්තයෙන් සියලු සත්වයා බහුතරය වාසය කරන්නේ අකුසලෙමයි. දැන් මේ ටික දැනගත්ත කල කුසල් වැඩෙන්නේ නැහැ. හරිද? දැනගන්න වෙලාවේ දැන් මේක දැනගැනීම ලෝකේ සත්‍ය දැනගැනීම කුසලයක්. ඒ වෙලේ කුසල වෙනවා. හැබැයි මේක දැනගත්ත කියලා ආ මම මේක දන්නවා කියලා හිතියට කුසල් වැඩෙන්නේ නැහැ. දැන් බණ දන්නවනේ ඔක්කොමලා. බණ දන්නවා. බණ දැනගැනීම කුසල්. හැබැයි ඒක කොල් කරා හිතියට ඔය කියන ආකාරයෙන් මේක සක්කොයි කියන தත්යෙන් නිරෝධ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ ක්‍රියාව අක්‍රිය වෙන්නේ නැහැ. යම් විදියකට කලාතුරකින් එහෙම වෙනවා. බුදුහාමුදුරුවෝ බණ කියනකොටත් මේ සත්‍ය අහගෙන ඉඳලා එයාට ওই දින ආකාරම කුසලයේ බලවත් වීම තුළ අක්‍රියතාවයට එනවා. ඒ තමයි බුදුහාමුදුරුවෝ බණ කියන අවස්ථාවේ. එහෙම නැත්නම් මේ කියන ආකාරයන් කවුරු කිව්වත් ඒක වෙන්න පුළුවන්. Taman ඔය කියන විදියට එකඟතාවයෙන් යුක්තව මේ සත්‍ය පිළිබඳව අවබෝධය ඇති කර ගැනීමෙන් ගියොත් Tamanට බණ අහලා ඉවර වෙනකොටත් රහත් වෙන්නත් පුළුවන්. එන්නේ ක්‍රියාවක් කියන්නේ මෙච්චරයි. ඒ නාට කෙනෙක් නැහැ, පුද්ගලයෙක් නැහැ. තේරුණා. හොඳ මතක තියාගන්න. Tamante යම් කිසි ආකාරයකින් එසේ ක්‍රියාත්මක භාවයේ මොන බණ දන්නවා කිව්වත් දන්නවා කෙනෙක් යන තමන්ට ඔය කියන ආකාරයෙන් දැනගත්තා කියලා වැඩක් වෙන්නේ නැහැ. මේ සත්‍ය දකිනින් තමන් ක්‍රියාත්මක වුණේ නැත්නම්. ඇයි එහෙම කියන්නේ? Tamante ස්වභාවික වශයෙන් ඕනම අවස්ථාවක සිදුවෙන්නේ ආංගේ අකුසල ධර්මතාවය. හරිද? මම ඔප්පු කරලා දෙන්නද? දැන් මේක මොකද්ද? ඈ? පීරිසියක්. දැන් ඔබ පීරිසියක් කියලා
තමන් දකින්නවා කියන තැනට එනකොටම තමන්ට අකුසල වූ චේතනාව පහළ කරලා නැවත භවයට කර්ම හදලා ඉවරයි. මෙහි පීරිසියක් නැහැ. මෙහි තියෙන සතර මහා භූතයන්ගේ බොරුවක්. ඒක තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැති කම තමයි තමන් ගාව තියෙන මෝහය. ඒ මෝහයෙන්මයි තමන් හැම වෙලෙම ලෝකේ දකින්නේ. ඒ දකින්න හැම වෙලාවකම තමන් ඉන්නේ අකුසලයක. ලෝභය නැහැ මේකට, ද්වේෂය නැහැ, හැබැයි මෝහය තියෙනවා. මෝහය කියන්නේ අකුසලයක් කියලා මතක තියාගන්න. ඉතින් ඔය මෝහය තියෙන තාක් කල් නිවන් දකින්නේ නැහැ. ඒක නැති කරන්න විතරයි බුදුහාම කියන්නේ. මම පළවෙනි දවසේ ඔක කියලා දුන්නේ ඒකටයි අවිද්‍යාවයි දුරු කරන්න. මෝඩකම්. මෝඩකම නැති කරන එක තෙල්ලම් වැඩක් නෙවෙයි. ඒක නැති වෙච්ච ගමන් ලෝභෙත් නැහැ, ද්වේෂෙත් නැහැ. එන්න මේ ඇත්ත නැවත 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 හිතන්න. මේක දැනගත්තට ඇති වැඩක් නෑ. බුද්ධහම දන්නයි ඕන් තරම් ඉන්න. දැනගත්තට වැඩක් නෑ. මේක පාවිච්චි කරන්න, පාවිච්චි කරන්න, නැවත නැවත කරන්න විතරයි මං කියන්නේ ඒක. හැමදාම බණ ඇහුවත් වැඩක් නෑ. හැමදාම තමන් ඔය කියන ආකාරයෙන් මෙන්න මේ ටික කරොත් නම් හරි. කොච්චර බණ ඇහුවත් වැඩක් නෑ. කරුණ දැනගැනීමක් වෙලා නෑ. කරුණ දැනගත්තට විඥාන නිරෝධ වෙන්නේ. නිවන් දකින්න බෑ. ඒකට විඥානට ඇත්ත දෙන්න ඕනේ. නැවත නැවත ඇත්ත දෙනවා. මෙතන තියෙන මේ පටවි ආපෝතේ ජල හැදිච්ච මේක ඇති වෙන නැති වෙන අනිත්‍යතාවයයි දෙකක්, මේක දුක්ඛතාවයයි දෙකක්, මේක අනාත්මතාවයයි දෙකක්, මේක අසුභතාවයයි දෙකක් කියලා ආන් ඒවා දෙනකොට දෙනකොට විඤ්ඤාණය මොකද වෙන්නේ? නැවත මේවා ග්‍රහණය කරන්න බැරි වෙනවා. හරිද? දැන් ඔය අය අහනවානේ. දැන් ඔය අය ඔක්කොම තියෙන ප්‍රශ්නයකනේ. බෙදරින් දැන් නිවන් දකින්න බෑද කියලා. බෙදර කියලා සංඥාව ගත්ත ගමන්ම බෙදර තියෙනවද? ඔය ප්‍රශ්නේ අහන්නේ ඔක්කොම ඉන්නේ මෝහේ. මෙය තේනකල සංඥාව තමයි දාගත්තකමම විඥානේ තියෙන අවිද්‍යාව. දැන් ඔහෙ ගියක් තියෙනවා. හරි. ඔතේ දන්න. තමන් ගේ කියලා දාගන්න තමන් දන්නේ නැතුනට ඒක මගේ කැලලකුත් දාගෙන ඒ ගෙදර මම මට ඕන විදිහට තියෙන එක මගේ එකක් අරවා මේවා ඔක්කොම අවිද්‍යාවල් ඇවිල්ලා ඉවරයි. මේ අනන්ත වේගයෙන් මෙහෙම කරනකොටම කෝටි ලක්ෂ වාරයක් සිත් සකස් කරන්න පුළුවන්. එතන මේ කරනකොට කොටි ලක්ෂයකටත් වැඩි ප්‍රමාණයක් ඕනනම් විඤ්ඤාණයට පුළුවන් සිත් අදහන. ඒ තරම් වේගයෙන් ඕක සිද්ධ වෙනවා. හිතා ගන්න පුළුවන්ද? හිතා ගන්න බෑ. ඒකයි කිව්වේ මේ චිත්ත ධර්මතාවයන් අචින්ත්‍යයි.